අයිබෝවන්දරුවනේ අද මං මුගලට කියලා දෙනෙ පහස්රේණයේ ගනතය පෙළපොත. ඔපුතේ මේ පෙළපොතේ වැඩගරගෙන තියෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුයි මේ අදවයට පිවිසල තමයි ගත්තේ. ඔවු පොතේ පුතාල පෙළපොත් හරවගන්න ගනතය. හස්රේණය ගනිිතය හයවෙනි පාඩම පුතලග පොත්තල විසි දෙක පිටුව ා හොදයි ද පතේ අපි බලමු මම ඉස්සලම උගලට තේරුම් කරන්න භාගය හා භාගය. හොදයි දුව පති භාගය කියන්නේ ඕනෑම දෙයකින් සම්පූර්ණ කොටසකින් හරි අඩක් හරි මැදදෙෙන් බෙන් කරලා නැතන් සමානවද පැත්තට තියෙන් නෝනේ ඒතුර බෙන්න් කලාම එක කොට සක් අපි බාගය අප පාන් දියගත් ඒක හරි මැද්දෙන්ක පොම බාගය දෙෙගේ දියක් කරගෙන එක හරි මැද්දෙෙන්ක පොමි එකක් බාගය දොඩම්ගේ දියක් හරි මැද්දෙෙන් පම බාගය බාග කියනන්නේ න මෙට බාග හය කියල්තිනේ මේ මේ විදිර තමයි ලියාේ මේ ටයි් කරනකොට විදිහටයි ලියවෙන්නේ. පුතාල ලියනකොට අපි බාග ලියන්නේ හරය ලවය හරය ඔවු පල්හැනුත් ලවේ උඩෙනුත් ලියනෙ. හරිද පුති අපි බලමු එක ලියන්නේ කෝමද කියලා. ඔවුදු පුති අපි බාගය කියලා ලියන්නේ මේ විද්‍යයට. අපි මේ කොටසට කියනවා හරය. ඉරෙන් උඩේකට කියනවා ලාවය. හරිද දුවපුතේ එක තේරුම දෙකකට බෙදලා එක කොටසක්. තේරර්වාද දරුවනේ එතුර අපි භාගය කියල කියනවා. හරිදම් බලන්න එනම් මේ එකකුටසක් දෙකින් එකක් මේ එකකොටස දෙකින් එකක්. තේරවාදදරුවන අපි හරි මැද්දෙම් වෙන් කලාම එකකොටස භාගය කියලා කියනවා, කොඩසරත් බාග කියෙල කියෙනතොට අපි භාග ඉලක්කමිල් ලියනට මේ විදර ලියානේ ඒ බාගම භාග සංඛ්‍යා ගැන තමයි අදපී ඉඟරගන්නේ. එක තේරුම හරය ලවය තියෙන සංඛ්‍යයා. හොඳ යිදුව පුතේ උතාලාගේ පොත්වල විසි දෙක පිටුවට හරවගන්න හදවගත් අද බලන්න පලවෙෙන එක තමයි දී ඇති එක්. රූපයේ භාගයක් එනම් දෙකෙන් එකක් පාට කරන්න. පුතේ යටඉලක්කම තමයි අපි ඉස්සල කියන්නේ දෙ එකක් හල්නායන කියන්න ඕනේ. දෙකෙන් එකක් පාට කරාන්න. මෙතන දියල්ල තියෙන ගෘර්තයක් ඇඳලා හරි මැද්දෙන් බෙන් කරලා එක කොටස පාට කලා. පුතාලත් මේ අතතත් වෘර්තය බිදන්න පුළුවන් එ තුොර එක කොටසත් පාට කලාම අපි භාගයක් පාට කලා කියෙලා කියනවා. මෙතන හැඩ අලදිගත් තියෙනවා ඒ භාගයක් පාඨ කරන්න කියලා තියනෙ. හොඳයි ද පුතේ අපි බලමුයිළඟට හො දපු බලන්න දෙවනි එක දී ඇති එක් රූපෙ කාලක්. කාලාක් කියනපුතේ සමානව හතරකට බෙදලා එක කොටසක්. කාලක් පාට කරන්න. බලන්න මෙතන උදාහරණය දී තිෙන මේ ත්‍රිකෝණය හතරකට බෙදල සමාන කොටස්වෙන්න ඕනිෙ පුතේ හැමතිස්සෙම සමාන කොටස්සවල්ට බෙදෙන් ඕනේ. සාමාන කොට අස්සවල්ට බෙදල එකකුට සපාට කලාම අපිකේනවා කාලක් පාටකල ඒම නැතං හතරෙන් එකක්. මතකතියාගන්න අපි කරනකොට භාග සංඛ්‍යාවල මේ බෙදල තිනගානතම මේ අතිලියන්නේෙ. හරය. තෙරමද පාටකළ සංඛ්‍යාව තමයි පුතේ උඩින්ලියන්නේ. එක අමත කරන්න එපා හැමතිස්සේම රූප අද්දීල රූපයේ පාට කළ කොටස ඇහූොත් නිකම්ම එක කියල ලියාන්නේෙ නෑ ඒමතුතිවත් වැරදි. අපි බෙදල තියෙන කොටස කියකට බෙදලද ඒකලියන්න ඕනේ ඊට උඩිින් ඉරක් හැන්දා පාට කළ කොටස තමයි අපි ඊරඟට උඩින් ලියානේ. හරය ලාවය තුොර හරය කියන්නේේ බෙදල තියෙන කොටස සම්පූර්ණ රූපය සමානව බෙදල තියෙනවා හර්තරකට එකක් ඉතින් දුවේ පුතේ ඔගුලන්ට මෙතන තියනෙ හත්තරෙන් එකක් නැත්තං කාලක් පාට කරන්න න ගුලට ඔගු කැමැති කොටසක් පාට කරාන්න කොල මේ හැම රූපයෙන්ම හතරකට බෙදලතිනවා බලන්න පුතේ දුවගේේ සමානාව බෙදල තියන කොට ගුලොන් තියෙන කැම්මැති එක කොටසක් පාට කරන්න පොළවා. නේදදේ බලන්න මෙතන කොටස එක බාගයක් ආයිත් කපල දෙකකට එත මේ එක බාගක හතරෙන් එකේවත් දෙකක් තියෙනවා තෙරද ා හයිත්් හරිමැද්දෙන් කැපුුවම තම මේ කෑලි දෙක එතර එක බාගෙක හතරග එකෙත් දෙකක් පෙන්නුම් කරලා තියෙනවා උතලගේ පොත්වොල විසිතුන්වෙන පිටුව මෙ දීලතිය දක්වා ඇති බාගය දී ඇති රූපය පාටකර දක්වාන මේ දීල තියනම් පුති මෙතන ඉලක්කම්වලින් හතරෙන් දෙක හතර හල්නෑන කියන්න දෙක හතරෙන් දෙක හතරෙන් තුන බලන්න මේ හතරෙන් කිව්වාම කොටස් හතරකට බෙදලා පාටකල තියෙන දෙකක් මෙතන හතරකට බෙදලා කොටස් තුන පාටකර තියනම් උයිද මතකද බෙද්ධපුගාන යටින් තියෙන්න්න ඕනේ පාට කළගාන උඩින් තියෙන්ට ඕනේ බලන්න උඹල්ලට කරන්න තියෙනවාවඒ අභ්‍යාසය හතරෙන් දෙකක්. බ මේ යටතියෙන ඉලක්කම ගාන්ට බලන්න බෙදලනේද කියලා එතොර පුතාලට පාට කරන්න ති උඩ ඉලක්කම ගාන්ඩ පාට කරන්න. මෙතනත් එහෙමයි මේ ලේසි ගනම් පාඩමක් මේක. නේද දුව පුතේ ඕවු මෙතන හතරකට බෙදල මේ හැඩේ වෙනස් කල්ල සමචතුරාසියනි පැතිට හරොල මෙතැන වෘර්තය හතරකට පෙදලා පුතල කොටස් තුනක් පාඨ කරන්න ඕනෙ පුතලගේ පොත්වල විචි හතර පිටුව හතරෙන් කොටස දී ඇති රූපයේ පාඨ කල කොටසින් නිරූපණය වන භාගය තෝරා එය රවුන් කරන්න. මෙතන ීලතියඇදල තිේෙන හතරකට බෙදල එක පාට කල්ලා. මෙතන දීලතිනන් සංඛ්‍යයාාන ඇ බාග දෙක හතර එක හතරෙන් දෙක. ඉතින් බලාන ශලාමමික කියීකට බෙදලද හතරකට බෙදලා. මෙතන දිගිලතින හතරකට බෙදල කොටස් දෙකා. එම් කොච්චර පාට කළද එකයි. එන අපි හතරෙන් එකක්යි කියලා ලියාන්නේ. නේද ුවයි පුතේ අප බලම ඊළග කොටසාත්. හතරෙන්තුන හතරෙන් එක දෙකෙන් එක. කියකට බෙදලා තියෙනද පුතේ සමාන කොටස් දෙකකට බෙදලා. ඒනම් අපි මේ එක කොටසයි පාට කලයි තියෙන. ඒනම් අපි දෙකෙන් එකයි මෙතන පාට කල්ලා තියෙන එ අපි එක රවුම් කරන්න ඕනේ. ඇඳයි දුවේ පුතේ මෙතරනම් දීලා තියෙනවා ඉස්සල්ලම බලන්න පුතේ කියකට බෙදලා තියෙනවාද. ඊළංගට බලන්න පාට කල්ලා තියෙන කොටස. හතරකට බෙදල තියෙනවා තුනක් පාට කල්ලා තියනවා එනම් කොකද කියලා හොයන්න මෙතනත් එහෙමයි හතරකට බෙදල දෙකක් පාට කල්ල තියනවා එනම් කුයි භාග සංක්‍යාවද හරි කියල බලන්න මෙතන හතරකට බෙදලා තුනක් පාට කල්ල තියනවා මෙතනත් හතරකට බෙදලා දෙකක් පාට කල්ලා තියනම් ඔහල හොයන්න උත්තරේ මකක්ද කියලා ඇැ දවිිපත ඔොුගගේ හරවගන්න විසි පහපිටුව විසි පහපිටුව බලන්න ද්‍රව්ව සමූහෝයකින් දෙකෙන් පංගු හඳුනා ගනිමු. දැන් ඉස්සලතිබු නිපුත හැඩ තලයන්නේ ද දැන් ද්‍රව්ිය ඕනෑම දෙයක් දීලා දෙකෙන් එකක් එකැන භාගයක් කියීද කියලා හනි මෙ මෙතන තියෙන කොඩි දාහයකින් බාගගේ කොඩි කීයත් තිබේද. බැන් කොඩි දහයක් තියෙන ඒ ගොඩවල් දෙකකට වෙන් කල්ලා තෙරනද දෙකකට වෙන් කලාම එක ග කොඩි පහත් තියෙනවා මේ ගොඩත් කොඩි පහත්වයන එහෙනම් කොඩි දහයකින් භාගයක් කියන්න පුතේ කොඩි පහයි නේද පුතේ දැන් බලමුත් හවත් කොටසක් තියෙනවා පුදාලගගේ පොත්තලු බසි පහ පිටුවමයි පහත වගුව සම්පූර්ණ කරන්න ද්‍ර්‍ය ප්‍රමාණය දෙකෙන් පංගුවක එම ඇතම් භාගයක ඇති ප්‍රමාණය. ැ අපි බලමු බොත්නම් තිස් දෙකක් තියෙනවා. මෙතන තියෙන බොත්නම් තිස් දෙකක්. පුතදැ ඔගොල මේ භාගයක් හරි මැද්දෙෙන් බෙදල බලන්න. අපි මෙ ෙදලා හරි මැද්දෙ මේ අතට බෙදල බලමු නැත මේ අතට බෙදල බලන්න ඔගොලට බලන්න භාගිකට කියයත් තියෙනවද කියලා බලන්න. තිස් දෙක දෙ බෙදල බලන්න. තේරුණාද බලන්න මෙතන කියලා තියෙනවා දහය දෙකෙෙන් බෙදන්න කියලා. නේද පුතේ දහය දෙකෙන් බෙදන්න කියලා තියෙනවා. අපි ඒ විදිර කොම්මද බෙදන්න බලමු බලන්නපුතේ මේ විදිර ලියල බෙදන්නක් පුළුවන්. පිස් දෙක බෙදීම දෙක කියලා හොයන්නක් පුළුවන්. හරිද. තිස් දෙකත් දෙකෙන් බෙදුවම කියද. එ මුොත්තම් කියක් කෙනවද කියලා මෙතනින් ලියන්න ඕනෙපුතේ. මෙතන තියෙනව දොඩම් ගෙරි දාහතරක්. දාහතරක් දෙකෙන් බදම එක පංගුවක එක කොටසක කිය තියෙනවද කලා මෙතනින් ලියන්න. මෙතන තියන අන්නාන්සිකෙරි දහටක්. හේ දෙපැත්තමි එක සමානවෙන්න ඕනිපුතේ අපි හරිමැ්දෙම් බෙදුවම දෙපැත්තම එක සමාන වෙන අද කිය බලන්න පුතාලම එකක බෙදවාම බලන්න ගණන් කළම් මේ එක ගොඩක එක ඒගානමද මනනිත් ගොඩත් ඒ ගානම තියෙනවද කිය බලන්න නැත්ත ගාන වැරදි එනිසා හරි මැද්දෙම් බෙදලා නැම තැන දහතාත් තියෙනවාපුතාලට පුළුවන් ගනන් කරල වෙන් කරන්න බලන්න අනනිත් ගොඩ ඔගු ඉසල්ල ගොඩ ගානම යෙනවත කියල බලන්න යිද පුති අපි ඉල්ඟකත් බලමු බලේ පුතාරයි පොතලි විශහය පිටුව හය බුලත් කොල හතලියකින් බාගක ඇති බුලත් කොළ ගණන කියද. එතකොට පුතේ ඔගුලට මතක තියාගෙන හතලිය බෙදන්න ඕනේ දෙකෙන්. උතාලට මේ ක්‍රම දෙකටම බෙදල බලන්න පුළුවන් දරුවනේ. හතලිය මේ විජට බෙදල උත්තරේ හොයන්න පුළුවන් හතලිය දීර්ග බෙදීමෙන් ද උත්තරේ හොයන්නත් පුළුවන්. හොඳයිද දුවයි පුතේ මතකද මේ දීර්ග බෙදීම මතක වෙන්න නම් බෑනේද පුළුවන් වෙඩ ඕනේ දෙවනි කොටස වීදුරු බෝල පණසටකින් භාගක වීදුරු බෝල කී අත්තිබේද පුත අරවිද්‍යදම් පනස්සට දෙකෙම් බෙදලා බලන්න. එක කොටසකට එනව ගාන තමයි ලියන්නේ. පැන්සල් හැට දෙකකින් භාගක ඇති පැන්සල් ගණන කීයද. හැට දෙක දිකෙන් බෙදලා එන උත්තරේ ලියාන්න. දීර්ග බෙදීම මතකර දුවේ පුතයෝගුලොන්ට මතකයිනේ ද. අපේ එහම හොත්තරේ ගන්නත් පුළාපි එක ගාන කදල බල මුද. හොඳයි දුවේ පුතේ ම ගත්ත පණන්සට දෙකින් බෙදීම. දැන් අපි බලමු පහට දෙකීව කීයද ව කියත්තිී නොදත් බලන්න පහට දෙකේවා දෙකයි දෙවරද් දෙක හතරයි අඩුකලා එකක් ඉතිරේ. ඊළඟට අපි මේට මෙිතන්ට ගේ නොම් මතකයිනේ දහ අටට දැන් අපි අට්ටට විතරන්නමි බලනේ දට දහටට දෙකේව නම්යයයි. දෙවරක් නමය ද අටයි අඩුකලා බිඳුවයි. එහෙනම් පුතේ පණස්සටක භාගයක් කියීයද පුතේ ඔවු විසි නමයයි. පුළුවන්න්නේද කරන්න දැම් බලන දරුවනි මෙතන මල් කිහිපයක් දීලා තියෙන ද්‍රව්‍ය සමූහුවකින් හතරෙන් පංගු හඳුනා ගනිුවීම. දැ හතරකට බෙදන්න ඕනෙ පුතේ මල් දොළහකින් හතරෙන් එක මල් කියීය තිබේද නැ මෙතන බෙදලා තියෙනව මල් දොළහා කොටස් හතරකට එතුට හතර එකක් ගැනමි ඕන එක පංගුවක් එතුර එක පංගුවක තුනක් තියෙනවා තේරුවාද ඊළඟට මල් දොලාකින් හතරින් දෙකාක් එතකට දුවයි පුතිම් හත්ද මේ හතරකට බෙදලතියෙනවනේ හතරින් හතරකට බෙදලකිම කොටස් හතරත් තියනෙන දැ මෙතන න හතර දෙක. එතුොට මේ ගොඩඩවල් දෙකක මල්ගාන තමයි හොයාන්නේ. එතකොට ගොඩවල් දෙකක මල් කියද පුතේ මෙතැන තුනත්තිය නම් මෙතැන තුනත්තියන හෙනක් හයයි. ඊළඟට යාන මල් දොලහකින් හතරින් තුනක්. එතකොට අපි මේ ගොඩවල් තුනක් බලන්න ඕනේ. තුනයි තුනයි. එන මෙතන උත්තරේ කියද නවය තේරත් ද පුතේ අපි බල මීළග කොටසත් පුතාලගේ පොත්තුල විිෂාය පිටුවමයි මල් දොලහකින් හරෙන් එකක් මල් තුනකි එතොට හතරෙන් දෙකක් බලන්න පුතේ මකද කරන්නෝනේ ඕ හතරෙන් එකක තුනතිනන හතරෙන් දෙකක් බල තුනේවා දෙක්. ල් දොලා හතර එක තුක් බැවි හතරෙන් දෙක බලන්න මේ තුනේව දෙບ බලලතින හයයි ඒනම් මල් දොලාකෙන් හතරෙන් දෙක් खැන ල් ය මල් දොලාක හතරෙන් තුනක් කිව්වම මේ හැමතිසේ හතර එක බැලවා මේ තිීනන තුන ඒ තුुනෙෙන් වැඩි කලා උත්තරේ තමයි නවය අප ඊළගේ කත් කරමු මෙතන වෙරලු ගෙරි දදාසයක් දීලා තියෙන අපෙන් හන හතරෙන් එක කියද හතරෙන් දෙක කියද හතරෙන් තුනක කියද. මොද යිදුවයි පෘතය අප එක බලමු එක පැහැදිලි කරන්නම් උදට අහගන්න මේ ගණන් දාසෙන් හතරෙන් එකක් දාසෙන් හතරෙන් දෙකා දාසෙන් හතරෙන් තුරා. පුතේ මේ ගණංවලට මතකතයන් චක්කරය අවශ්‍ය වෙනවා. පුතල කල්පනා කරන දාසය කියවෙන්නේ හතරවරක් චක්කරය කියදිද කියලා කියදිද හතරවරක් හතර දාසය. එනම් දාසයෙන් හතරෙන් එකක් කියන්න කියදපුතේ හතරයි. එනම් අපි දාසෙන් හතරෙන් එකක් කියන්නේ හතරයි කියලා අපිට දාසි හතරගත් සමානයි හතරයි. හරිද එතකොට දැන් අපි න ගත හතරෙන් එකක් දාසිෙන් හතරෙන් එකක් හතර නම් හතරෙන් දෙකක් පුතේ ඒනම් හතරේවත් දෙකක් කියද පුතේ අටයි. හරිද ඒනම් හතරින් තුනක් කියද එකඇනේ හතරේවත් තුක් හතරේවත් තුනක් කියද පුතේ කියද ඔ දොලහයි. දැන් තේරුුණ අද ගන්න හැටිය ම තවත් විදිියකට කියන්න පුතලක් බලාගන්න. තේරවා ද මමී නං කිවෝ ඔගුලට දාසය හතරකට බෙදල බලන්න පුළුවන් එතකොට මේ දාසය හතරකට බෙදමු දාසය හතරකට බෙදුවම එකට නෑ දාසයට හතරේව හතරයි හතරරක් හතර දාසයයයි. අඩුකලා බිඳුව. මේ පුතේ තුොට හතරෙන් එකක්. එනම් හතරෙන් දෙකක් බලන්න අපි මුකද කරන්න ඕනේ මේ හතර දෙකෙන් වැඩි කලා. තේරුුණාද එනම් හතරින් තුනක් බලන්න මේ හතර තුනෙන් වැඩි කලා. පුළුවන්න්නේද උත්තරේ හොයන්න පුතාලගේ පොත්වල විසිහත පිටුව අට බෝල අටකින් හතරෙන් පංගු තුනක බෝල කියත් තිබේද. පුතේ හෙනම් අපි මේ හතරෙන් එකක ඉස්සල්ල බලන්න ඕනේ හතරෙන් පංගු තුනක් බලාලන්නෙසල හතරෙන් එකක බලන්නඕනේ. මතකද කියලා දුන්න දැන් කොහොමද කරන්න කියලා. එනම් අට හතරෙන් බෙදන්න ඕනේ. අට හතරෙන් බෙදවාම කියද. අටක් හතරකට බෙදුවම කියද. ඕ අපි බලමු ගලාංගුවලින් කරලා බලන්න පුේ. අට හතරෙන් බෙදන්න ඕනේ. එතුට අටට හතරේව දෙකයි. හතරරත් දෙක අ්ටයි අඩු කලා බිඩු. එකැනේ හතරෙන් එකක් කියන්න පුතේ කියද හතරෙන් එකක් සමානයි දෙකයි. ඒනම් හතරෙන් පංගුත් තුනක් මෙතනහන්න නේද පුතේ හතරෙන් පංගුත් තුනක් එහෙනම් මේ දෙක වැඩි කරන්න තුනෙන්. තේරනාද හතරෙන් පංගුත් තුනක් නයහන්නේ යතුොර හතරෙන් එකක තියෙනවා හතරෙන් එකක තියෙනවා දෙක. එනම් හතරෙන් තුනක එක තුනෙෙන් වැඩි කලාම උත්තරේ එනවා එක දෙවිනි කොට සිතියවා පුතේ දොඩම් ගෙඩි විසි හතරකින් හ පංගුත් දෙකක ඉති ඉස්සලම් මකි ලේසි හතරින් එක කොයාගන්න. විෂහතර හතරින් බෙදාන්න විසිහර හතරින් බෙදුවම කියද පුතේ හයයි. හතරක් හය විසි හතරයි අඩු කලා බින්දුව. එම් හතරෙන් එකක හයක්තිේ නොම තනහේ හතර පගුත් දෙක. හතරින් පංගු දෙකක බලන්නම හය දෙකෙන් වැඩිකලාම උත්තරය කියද. දයි තෙරමර දරුවනේ අපි බලමු ඊළංගකත් බලන්පුතේ පුතාලාගේ පොත්වල විසි අට පිටුව විසින්ට පිටුව නවේ වගුව සම්පූර්ණ කරන්න මෙතන දී ලති නො ගෙඩි ගණන මෙතන අහනවා හතරෙන් එකක මෙතනහනෝ හතරෙන් තුනක ඒ ගොඩෙන් හතරෙන් තුනක ඇ මෙත හතරින් දෙක මෙතර හතරින් තුනකා හනවා. ඒනම් පුොතේ හැම තිස්සේම මකද කරන්න ඉසල්ලා හතරෙන් බෙදන්න විිශ්ස හතරෙන් බේදුවම පහයි. ඒවගේ දේගුණයක් මෙතැන්ට දහයයි. මේ වගේ තුංගෝනයක් මෙතැන්ට. ඇ අපි හෙවේ හතරෙන් එකක් හොයාගන්න නනිසල්ල ඒගේ තුනක්තමයි හතරෙන් තුුණක් කියනන්නේ. තේර්මන්ද දරුවනේ ඒනම් මෙතන විසිට හතරෙන් බෙදවාම හතයි ඒනම් හතරෙන් දෙකක බලන හත දෙකින් වැඩි කරලන උත්තරෙන් මෙතන හතරින් තුනක බලන්න හත තුනෙන් වැඩි කල්ලන උත්තරෙන් මෙතන තෙරවාද ඒ තිස් දෙක කියෙන්ද බෙධානය හතරෙන් පංගුව කිව ගම හතරෙන් තම අපි බෙදාාන හතරෙන් බෙදුවම අටයි අට දෙකෙන් වැඩි කල්ලා අට තුනෙෙන් වැඩි කලා දාන දපුේ තිස්සාය තිසාය හතරෙන් බෙදුවම කියද පුතේ නම නමේ දෙකෙන් වැඩිකල්ලා නමේ තුනෙන් වැඩි කර දාන්න මෙතන හතලිය හතරෙන් බෙදුවම දහයයි දහය දහය දෙකින් වැඩි කලාම හතරින් දෙකකයිනවා දහය තුනෙන් වැඩිකලාම හතරින් තුනකනවා නේද පුතේ ලේසි නේද පුතාලගේ පොත්තල විෂි අට පිටුවමයි මෙතන දීල තියෙන දහයයිම් පංගු හඳුනාගනිම පුතේ දහයෙන් පංගු හඳනාගානිමමු කොයෝ මතකති යන හැමතිශම බිදලතියන කොටස් දාහයකට බලන්න ඒවාගේම සමාන කොටස් දායකට බෙදන්නව නැතුව එකක් එකක් ලෝර් ලුකුවට එකක් පොලිුවට ඒම බෙදන්න බැහැන් තේරවාද හැමතිසම දහයම් පංගුකිවගම දාහයකට බෙදල තියෙනේ ඉතින් මෙතැනැති කිය න ඉන් එක කොට සැක් පාට කලාම අපි කියන දාහයින් එකයි මතක මං කිව්වා මෙතැන බෙද්ධපු ගාන තමයි යටින්್ලියාන. හර ಲෙಸಲ න බෙද්ධපු ගාන ොර දාය කට බෙදපු නිසා මෙතැන දහයලේවා. පාට කල්ලා තියෙනෙ එකක් නිසා එකලේවා. මෙතැන හිනංකෝමද දහයකට බෙදල තියෙනවා එනන් දහය කළ ලියල තිනෙනවාන් දෙකක් පාට කරල ති නිසයි මෙතන දෙක කියලා ලියලා තියන්නේෙ. ඊළังගේ කත් බාලමුවපී. පහත එක්කේ කරූපවල පාට කල කොටස් ගණන මුල්ලු රූපෙන් භාගයක් ලෙස ලයන්න මතකතියන දරුවනය වගේ හනුවට මුලු රූපෙන් කෙර කිය ලියන්න්න ඕනේ. මුළු රූපෙන් භාගයක් ලේසේ ොට මුල්ලු රූපයකුවම් හැම තිස්සම. කොටසයි උඩින් ලියනවගේ බෙදපු කොටස යටින් ලියල තියෙනඕන. මුළුරූපේ බෙදල යනෙන දහයකට. එතකොට දහයිලියල තිය පාට කළ ගාන උඩින්ලියවා. එත කොට අපිලියන්නේ ද අකුණල්ලියන දහයෙන් තුන. අපි මේක කියන්න තෙහෙමයි දහයෙන් තුන. මේ හැමේකම්ම දහයකට බෙදලා තියනෙ. එතකොට හරි ලේසි මේ ගණන්නං. ෙදපුගාන යටන්ගේ කැනෙ බෙදල තියෙනවා දහයකට පාට කල ගාන ඔඩින්. ඉට පස්ස උඩින් මේ උඩඉරේ ලියන්න වන මේ වගේ අකුරෙන් දාහයෙන්ගන මෙතනත් දහයකට බෙදල තියෙනවා එතකොට ඔගොල බලන්න මෙතන කියා පාඨ කල තියෙනවොද එක අකුරෙන් ලියන්න ඕනේ මේ කොටස බලමු එොල හා එක්කෙ කරූපේ ඇති කොටස් තාලගේ පොත්තොල විතිය පිටුව එක්කෙ කරූපයේ පාඨ කළ කොටස් ගණන මුළුරූපයෙන් කවර භාගයක් දෙයන්න තෝර අදාළ භාගයටින් එරක් खाයෙන. පැත් දේ පුත ඉක්මට බලන්න මේ හැමේකම්ම දහයකට බෙදල තියෙන. එ කොට බලන්න පාටක තිය කොටස් ගන, දහයකට බෙදල දෙකක් පාට කල පාට කළ කොටස තම උඩින් තියනෙන. ඒ ගාන මොකද කරන්න යටින් නිරක් කඳන්න කියලා තියෙනෙ තවට ඔගොල යටින් නිරක් කඳන පුතාලල් යටින් නිරක් කඳනිකිව්වාම රෞුං කලො එකක වැරදි එනිසා අමතක දෙ යන කියලා තියෙනෙ යටින් නිරක් කනේන. මෙතනත් දහයකට බෙදල තියෙනව පාට කල කොටස බලන්න පුතේ. මෙ ලේසි ගණන් කොටසක් මේක. අත් දහයයිකට පෙදලා තියෙනවා පාට කළ කොට සර්ගණන් කරලා ඒ ගාන යෙන තුනෙන් මුකක්ද කෙලබල්ල යටින් එරක් කඳේන. හොඳයිදුවේ පුතේ අද ගොඩක් කලා ඔගුළොන් මේ වීඩියෝ බැලවා හොඳ දරුවෝ ඔුත් පුතේ දුවේ ඔගුළොන් මේ ශයාාකරගාන යාළුවන්නේෙක් සස්ක්‍රයිප් කරන්න බෙල්ලයිටයි කලික් කරන්න තමත කරන්නපා. ඒ වගේම අපි ඊළඟ බීඩුව එකින් හමයමු. අයි වෝන් දරුවනේ.